මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මම මැෂින් ලර්නින් එකේ ලර්නින් ප්‍රොසෙස් එකයි data set එකයි ගැන. මුලින්ම බැලුවොත් ඔයාලා දන්නවා අපි ලර්නින් ප්‍රොසෙස් එක ගැන මුලින්ම බලමු. ඒකදී ඔයාලා දන්නවා අපි ඇත්තටම අපේ data ගන්න ඇත්තටම අපේ outside එහෙම නැත්නම් බාහිර ලෝකේ. ඒ බාහිර ලෝකේ තියෙන මොන හරි scenario එකක් අරගෙන අපි ඒකට ඒ කියන්නේ මොන හරි තියෙන problem එකක් කියන්නේ. ලෝකේ මොන හරි තියෙන problem එකකට solution එකක් විදිහට තමයි අපි machine learning algorithms use කරන්නේ. එහෙමනම් දැන් අපි මෙන්න මේ බාහිර ලෝකෙන් තියෙන data අපි ගන්නවා. අරගෙන අපිට ඒකට අවශ්‍ය වෙන ඊළඟ step එක තමයි measuring device එක. මේක ඇත්තටම ජාති කීපයකින් එන්න පුළුවන්. එකක් තමයි මේක ඇත්තටම database එකක් වෙන්න පුළුවන්. database එක තියෙන table එකක් වෙන්න පුළුවන්. LiDAR sense එකක් වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් මෙතනදී නම් අපි email spam ද ham ද කියලා ගත්ත උදාහරණය අපිට email server එකක් තමයි අපේ measuring device එක වෙන්නේ. ඒ වගේම දැන් අපි ඔයාලා දන්නවා Tesla car ගත්තොත් autonomous driving තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් අපි build කරද්දී අපි LiDAR sensors වලින් තමයි අපි එකට කියනවා deep neural networks use කරලා ඇත්තටම ඒකේ use කරනවා ඒ කියන්නේ normal framework එකක් තියෙනවා YOLO කියලා. ඒකෙදී ඇත්තටම කරන්නේ අපි semantic segmentation කියලා තියෙනවා. ඒ තමයි ඇත්තටම අපිට දැන් vehicle එකට identify කරගන්න පුළුවන් ඉස්සරහා යන payments වෙනම color එකකින් ඒ වගේම pedestrians ලා වෙනම color එකකින් van වෙනම color එකකින් ඒ වගේම වටපිටේ තියෙන ගස් තියෙනවනම් ඒක තවත් පාටකින් අන්න එහෙම ඒ ප්‍රදේශ වෙන වෙනම පාට වලින් අපිට අඳුර ගන්න පුළුවන්. අපි ඒකට semantic segmentation කියලා කියනවා. ඒක ඇත්තටම deep learning පැත්තෙන් එන කොටසක් තමයි ඒ semantic segmentation කියන්නේ. තව instance segmentation මේ වගේ ගොඩක් දේවල් deep learning පැත්තෙන් තියෙනවා. ඒතර මට කියන්න ඕනේ මෙන්න මේ වගේ measuring device එකක් අනිවාර්යෙන්ම machine learning algorithm එකත් එක්ක connect වෙලා තියෙනවා. මොනවාම හරි measure ඒ කියන්නේ measuring device එකක්. database එකක් වෙන්න පුළුවන්, camera එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ server එකක් වෙන්න පුළුවන්. හරි. ඊළඟ කොටස තමයි preprocessing කියන එක. හරි. මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි මුලින්ම data set එක ගත්ත ගමන්ම අපි බලන්න ඕන මේකේ data set එකේ validity එක දිහා. ඒ කියන්නේ මේක ඇත්තටම අපිට machine learning algorithm එකකට use කරන්න පුළුවන්ද කියන එක. දැන් මුලින්ම අපි බලන්න ඕන මෙන්න මේ වගේ null values තියනවාද කියලා. ඒ කියන්නේ සමහරක් database වල ගන්න tables වල තියෙන්න පුළුවන් data set එකේ null values. එහෙමත් නැත්නම් කිසිම value එකක් නැතුව. මේක ගොඩක් වෙලාවට excel sheet වල නම් NaN විදිහට අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම value එකක් නැති cages එහෙම නැත්නම් cells තියෙනවා නම් අපි මුලින්ම අන්න ඒව අයින් කරලා ඉන්න ඕනේ. අපි අතර මෙතෙන්දී ගොඩක් වෙලාට numerical එකක් නම් අපි use කරනවා, මධ්‍යන්‍ය වගේ එකක් use කරලා ඒ histana පුරවනවා. ඒ වගේ මොනවාම හරි method එකක් use කරලා අපි ඒ null value එක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් එක්ක cell එකට මොනවා හරි අපි value එකක් දානවා. එහෙමත් නැත්නම් අපි ඒ සෙල් එක ඩිලීට් කරලා දානවා. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් ඒ රෙකෝඩ් එක මුණත් අපි ඩිලීට් කරලා දානවා. මොකද අපිට null values තියාගෙන අපිට මම අර කලින් කිව්වා වගේ feature vectors හදන්න යන්න බෑ. ඒ වගේම dummy variables පුළුවන් නම් dummy variables අපි දාන්න ඕනේ. ඒ වගේම feature extraction සහ normalization කියන එක. දැන් මෙතන ඔයාලට feature extraction මම කතා කරා. normalization කියන්නේ දැන් හිතන්න අපි නිවාසවල අපි එකට කියනවා valuation. එහෙම නැත්නම් නිවාසවල ගණන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් machine learning model එකක් හදද්දී ඔයාලට ඒකට attributes විදිහට ගන්න පුළුවන් ඉඩමේ area එක. ඒ කියන්නේ වර්ගඵලය ගත්තොත් ඒක සාමාන්‍ය වර්ග මීටර ලොකු ගණක් එන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක හිතන්න ඒ ගෙදර තියෙන කාමර ගාන දානවා. දැන් ගෙදර තියෙන සාමාන්‍ය කාමර ගානක් කාමර ගාන පහක් ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් වර්ග මීටර ගත්තොත් අරක ලොකු ගානක් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ values දෙකම අපිට දාන්න බෑ feature vector එක. මොකද අරක ලොකු ගානක් අරක නිකන් පහක් හතරක් වගේ පොඩි ගාන. අන්න එතකොට තමයි අපි normalization කියලා උපක්‍රමයක් යොදා ගන්න. ඒක කොලම් එකෙන් කොලම් එකට වෙනස් වෙනවා normalize කරන්න. මොකද අපි ඒකෙදී ඇත්තටම කරන්නේ කොලම් එකේ වැඩි මගේ බලනවා, ඒ වගේම කොලම් එකේ අඩු මගේ බලනවා. ඊට පස්සේ ඒ දෙක ඒ values දෙක අරගෙන අපි ඒක normalize කරනවා. එතකොට එන්නේ ඒ පරාසයේ තියෙන ඉලක්කම. අපි ඒක ඉස්සරහට කතා කරමු කොහොමද normalize කරන්න කියලා සූත්‍රයකුත් එක්ක. එහෙමනම් දැන් මෙන්න මේ තියෙන preprocess කරන්න අපි ගන්න අපි කලින් ගත් උදාහරණේ attributes ටික. හරි. ඊළඟට තමයි මෙන්න මේ dimensionality reduction කියන එක එන්නේ. ඒ කියන්නේ දැන් අපි ගන්න feature vector එකට අපි ගද්දී අපි features select කරනවා. එහෙමත් නැත්නම් අපි ඒ කියන්නේ අපි අර මං කිව්වා වගේ domain expert කෙනෙක්ගෙන් අහලා ඒ කියන්නේ
ඒ ඩොමේන් එක පිළිබඳ දන්න එක්කෙනකින් අහලා අපි පුළුවන් තරම් අපි ගන්න ෆීචර් වෙක්ටර් එකට ගන්න ෆීචර්ස් ටික සිලෙක්ට් කරලා තමයි ගන්න. ඒ කියන්නේ පුළුවන් තරම් අපි ෆීචර්ස් අඩු කරනවා. ඇත්තටම ඉන්පුට් ඩේටා සෙට් එකේ තියෙන ඔක්කොම කොලම්ස් ටික ගන්නෙ නැහැ. අපි ඒ කොලම්ස් ටික අඩු කරලා තමයි ගන්න. නමුත් මේකේ තියෙන එක අවශ්‍යයක් තියෙනවා. ඒ තමයි දැන් හිතන්න අපි ඩයිමෙන්ෂන් රිඩක්ෂන් එක දැන් හිතන්න අපි ඩයිමෙන්ෂන් රිඩක්ෂන් එක ගොඩක් කරනවා. ඒ කියන්නේ පමණට වඩා කරන්න යනවා. එහෙම කරන්න ගියොත් අපිට ඒකේ බිග් පික්චර් එක බලා ගන්න බැරි වෙනවා. දැන් හිතන්න ඔයාලා මේ ෆොටෝ එක බැලුවොත් ඔයාලට පේනවා කපල් එකක් ඉන්න. නමුත් මේකේ බිග් පික්චර් එක ගත්තොත් ඔයාලට පේනවා මෙතන ඉන්නේ සාමාන්‍ය පෙඩෙස්ට්‍රියන්ස්ලා දෙන්නේ. අන්න ඒක තමයි මම මේ ඔයාලට කියන්න ට්‍රයි කරන්නේ. අපි දැන් මොකක් හරි ඕනම් මැෂින් ලර්නින් මොඩලයක් ට්‍රේන් කරන්න යද්දී ඒකේ ඉන්පුට් වේරියබල්ස් එහෙනම් ඉන්පුට් ඇට්‍රිබියුට්ස් අපි පමණට වඩා අඩු කරලා ඒ කියන්නේ ඇත්තට මේක අඩු කරද්දී මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එක අපිට ඔප්ටිමයිස් විදිහට ගන්න පුළුවන්. නමුත් පමණට වඩා අඩු කරන්න ගියොත් ඒක මිස්ලීඩ් වෙනවා. එහෙමත් නැත්නම් අපිට අපි ගන්න බලාපොරොත්තු වෙන එක නෙමෙයි අපිට අවුට්පුට් එක විදිහට එන්නේ. හරි. ඒ හින්දා මේ ඩයිමෙන්ෂනලි රිඩක්ෂන් කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට වැදගත් එහෙමත් නැත්නම් ඉම්පෝර්ටන්ට් දේවල් මග හරින් නැති වෙන්න එන්නේ එක කරන්න. ඊට පස්සේ තමයි මොඩල් එක ලර්න් කරන එක. එහෙම නැත්නම් අපි මේක මොඩල් එක ට්‍රේන් කරන එක. මොඩල් එක ලර්න් කරද්දී ඇත්තටම අපි ඇල්ගොරිතම්ස් යූස් කරනවා. මේකදී ක්ලැසිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්, රිග්‍රෙෂන් එකක් වෙන්න පුළුවන්, ක්ලස්ටරින් වෙන්න පුළුවන්. ක්ලැසිෆිකේෂන්ස් ගත්තොත් අපිට තියෙනවා බයිනරි ක්ලැසිෆිකේෂන්ස් කියලා තියෙනවා, මල්ටි ක්ලාස් ක්ලැසිෆිකේෂන් කියලා තියෙනවා. දැන් බයිනරි ක්ලැසිෆිකේෂන් එකක් ගත්තොත් ඔයාලට හිතන්න පුළුවන් කැන්ස් එකක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ මෙයාට මේ පුද්ගලයාට කැන්ස් එකක් තියෙනවද නැද්ද? ඒතර 1 ඕ 0 එකක් තමයි ඉන්නේ. අපි අන්න එකට කියනවා බයිනරි ක්ලැසිෆිකේෂන් කියලා. දැන් මල්ටි ක්ලාස් ක්ලැසිෆිකේෂන් කියන්නේ ඒ කියන්නේ ස්ටේජස් තියෙනවනේ කැන්ස් එකේ. ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 අන්න ඒ වගේ. අන්න ඒව ක්ලැසිෆයි කරනවා නම් අපි කියනවා මල්ටි ක්ලාස් කියලා. ඒ වගේම රිග්‍රෙෂන් කියලා දිනවා අපිට දශම ස්ථාන වලටම ගන්න පුළුවන් එකක්. ඒ වගේම ක්ලස්ටරින්. ඒ කියන්නේ ක්ලස්ටර්ස් වයිස් අපිට බෙදන්න පුළුවන්. එතකොට මෙන්න මේක ට්‍රේන් කරද්දී අපි සාමාන්‍යයෙන් ට්‍රේනින් ඩේටා 100ක් තිබ්බොත් අපි මුලින්ම ට්‍රේන් කරන්න ගන්නවා AC-ෙන් 70ක්. ඊට පස්සේ ඉතුරු 30 දාලා තමයි අපි ටෙස්ට් කරන්නේ. අපි ඇත්තටම අපි ගත්ත දැන් අපි සාමාන්‍යයෙන් අපි තියෙන ඩේටා ඔක්කොම ට්‍රේන් වෙන්න දාලා ඒ ඩේටා වලින්ම කිහිපයක් කරන් ටෙස්ට් කරන්නේ නැහැ කවදාවත්. මොකද එතකොට ට්‍රේන් කරද්දී අපි කියනවා මොඩල් එක ඒ ඩේටා වලට බයස් වෙනවා කියලා. එතකොට අපි ඒ හිඳ කරන්නේ අපි 70ක් තෝරගන්නවා ට්‍රේනින් ඩේටා සඳහා. ඒ වගේම 30ක් තෝරගන්නවා ටෙස්ට් ඩේටා සඳහා. ඊට පස්සේ මොඩල් එක ටෙස්ට් කරන්න තමයි තියෙන්නේ. ඒකට අපි ක්‍රොස් වැලිඩේෂන්, බූට්ස්ට්‍රැප් වගේ මෙතඩ්ස් යූස් කරනවා. ඊට පස්සේ රිසල්ට්ස් ඇනලයිස් කරන්න තමයි තියෙන්නේ. හරි. එහෙමනම් දැන් අපි යමු අපේ ඩේටා සෙට් එක ගැන බලන්න. ඩේටා සෙට් එක ගැන මුලින්ම කියද්දී ඔයාලට මෙන්න මේ විදිහට අපි normally ඩේටා සෙට් එකක් අපි කැගල් එකෙන් ඒවා ඕන තැනකින් ඩවුන්ලෝඩ් කරගත්තාම අපි normally Excel sheet එකකින් ඒක බලද්දී ඔයාලට පේනවා මෙන්න මේ ටික. දැන් අපි කලින් අර ගත්ත උදාහරණ ඊමේල් එක හෑම්ද ස්පෑම්ද කියලා වෙන් කරන එක. ඒකෙදි මෙන්න මේ number of fonts, email size එක, CC කරපු ගාන, මෙතන country කෙනෙක් ගත්ත, ඒ වගේම customer type, email type. හරි. මේ ඔක්කොම තියෙනවා. මේකේ මෙන්න මේ email type එක නැතුව මෙන්න මේ ඔක්කොම අපි කියනවා input attributes කියලා. හරි. ඒ වගේම දැන් පල්ලෙහාට ගියත් ඔයාලට පේනවා මෙන්න මේ email type එක තමයි අපි ගන්නෙ හෑම්ද ස්පෑම්ද කියලා. අන්න ඒක තමයි අපි predict කරන්න යන්නේ. අන්න අපි ඒකට කියනවා ටාගට් ඇට්‍රිබියුට් කියලා. ඒ කියන්නේ මෙන්න මේ ක්ලාස් එක මොකද්ද, මේ ක්ලාස් එක අපි ප්‍රෙඩිට් කරන්න කියන එක තමයි ටාගට් ඇට්‍රිබියුට් එකෙන් කියන්නේ. ඒ වගේම මෙන්න මේ එක රෝ එකකට අපි කියනවා සාමාන්‍ය ඩේටාබේස් වල එක රෙකෝඩ් එකක්. අපි අන්න ඒකට කියනවා ඉන්ස්ටන්ස් එකක් කියලා. එතකොට මේ ඉන්ස්ටන්ස් හැම එකක්ම ඊමේල් එකක් තමයි රෙප්‍රසන්ට් කරන්නේ. හරි. ඒ වගේම මෙන්න මේ normal data ටිකට අපි numeric data කියනවා. දැන් මෙතන මේ කන්ට්‍රි එක එහෙම නැත්නම් රට, ඒකට අපි කියනවා nominal data කියලා. ඒ කියන්නේ දැන් මෙතන රටේ SL, US, UK, India මෙහෙම තිබ්බට අපි ඒක ඇත්තටම labeling විදිහට තමයි use කරන්නේ. ඒ කියන්නේ එක්කෝ labeling එහෙම නැත්නම් මොන හරි naming purpose, ඒ කියන්නේ මොකක් හරි නම් කිරීමේ අරමුණක් සඳහා පමණයි. මේකේ කිසිම වර්ගීකරණයක් වෙන්නේ නැහැ. හරි. ඔයාලට ඒක තේරෙයි මෙන්න මේ customer type එක ගත්තොත්. customer type එකට අපි කියනවා එක මෙතනට එන්න ඕනේ.
හරි කස්ටම ටයිප් එකට අපි කියනවා මෙන්න මේ ordinal data කියලා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා silver, gold, platinum. දැන් මෙන්න මේ ordinal data එකෙන් වෙන්නේ අපි ඒකෙදි ඇත්තටම කරන්නේ වර්ග කිරීමක්. එහෙම නැත්නම් වැදගත්කම අනුව වර්ග වෙනවා. ඒ කියන්නේ important එක වැඩිම එක අපි දැන් මෙතන platinum වගේ එකක් ගන්න පුළුවන්. දැන් platinum, gold, silver. අන්න ඒකේ මේක මොන හරි categorize වෙලා තමයි තියෙන්නේ. අපි අන්න ඒ වගේ data වලට කියනවා ordinal data කියලා. හරි එහෙමනම් මම මේ වීඩියෝ එක හැදුවේ ඇත්තටම ඔයාලට ලර්නින් ප්‍රොසෙස් එක ගැනයි ඩේටා සෙට් ගැනයි අවබෝධයක් දෙන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මැෂින් ලර්නින් වර්ග ගැන. හරි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.